නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. ශ්‍රී ලංකාස් number 1 computers. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා ආසියානු කුසලාන අවසාන මහා තරඟයේ පරාජය වීමත් සමග මේ තරඟය පාවා දුන්නා කියලා ලංකාවේ තිබෙන හැම මාධ්‍යයක්ම විශේෂයෙන්ම TV මාධ්‍ය සමාජ මාධ්‍ය මේ හැම දෙයක්ම ලංකාවේ තිබෙන හොඳටම ලංකාව ටීම් එක ගැන හෙව්වා තරඟය පාවා දුන්නා කියලා. ඉතින් එක එක සාක්ෂි එක එක දේවල් මේ තරඟයේදී සිද්ධ වෙච්ච හැම දෙයක්ම එළියට එන්න පටන් ගත්තා. ඉතින් ඔයාලා දන්නවත් දැන් වෙලා තියෙන අලුත්ම තත්ත්වය ඉන්දියාව පුරත් මේ තරඟය පාවා දුන්නා කියලා ගොඩක් කට්ටිය කියනවා. මොකද නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය ඉන්දියානු අගමැති උපන්දිනය තිබලා තියෙන්නේ ඒ දවසේමයි. ඉතින් ඉන්දියා මාධ්‍ය හමුවකදී විරාට් කෝලි මෙන්න මේකට නියම උත්තරයක් දීලා තියෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුණු ඒ තරඟයේදී ඉන්දියානු කණ්ඩායමේ විශිෂ්ට පන්දු යවන්නන්ගේ හැකියාව නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරම් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගත්තේ. ඉතින් කණ්ඩායමක් තුල තිබෙන හැකියාව තරඟයේ පාවා දීමක් ලෙස හඳුන්වනවා නම් ඒක වැරදි කියලා තමයි විරාට් කෝලි කියන්නේ. මොකද ඉන්දියානු ජනතාවත් දැන් සමහර කට්ටිය එක එක දේවල් කියන නිසා. මොකද මේක දැන් ඉන්දියාව තුලත් පැතිරලා තියෙන්නේ තරඟය පාවා දුන්නා කියලා. ඔයාලා සමාජ මාධ්‍යවල දකින්න ඇති බංග්ලාදේශයට සපෝට් කරන Facebook page එකක් දාලා තිබ්බේ ශ්‍රී ලංකා කට්ටිය තරඟය පාවා දුන්නා කියලා. ඉන්දියාවේ කට්ටියත් දාලා තිබ්බා අන්න ඒ විදිහට සමහරක් කට්ටිය. ඉතින් ඇත්තටම කණ්ඩායමේ ඉන්න විරාට් කෝලි වගේ සුපිරි ප්ලේයර්ස්ලා ඒගොල්ලෝ කියන්නේ කොහොමත් ඒගොල්ලන්ගේ හැකියාව මේ තරඟේ ජයග්‍රහණය කරා කියලා. එයාලගේ පන්දු යවන බලෑණියේ හැකියාව නිසා තමයි මේ තරම් දුරක් ආවේ කියලා විරාට් කෝලි කියනවා. ඉතින් ඔබටත් මේ ගැන මොකද හිතෙන්නේ? ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා.